අද දින අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අපේ පක්ෂේ නායක ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර ඉසානායක සහෝදරයාගේ නම ඒ වගේම ලිපි ශීර්ෂය ජාතික ජනබලවේගයේ ඔහුගේ අත්සන තාම ව්‍යාජ විදියට භාවිතා කරලා සිරස මාධ්‍යයේ අගෝස්තු 24 වෙනිදා පළවුණයි ප්‍රවෘත්තියක් හැටියට එම මාධ්‍යයේ ලෝගුව භාවිතා කරලා ප්‍රවෘත්තියක් නිර්මාණය කළා තියෙනවා. ඒ ඉතාම අසත්‍ය ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම ඒ විසින් අනුර ඉසානායක සහෝදරයාටත් අපහාසාත්මක වන ආකාරයට, අපේ පක්ෂයටත් අපහාසාත්මක වන ආකාරයට. ඒ නිසා මේ தত্ত্বය ඉදිරියටත් අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඉදිරි දින කිහිපය කියලා කියන්නේ ඉතාමත්ම තීරණාත්මක කාලයක්. ඒ තීරණාත්මක කාලය තුළ මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරලා අපේ අත්සන් පාවිච්චි කරලා ලෙටර්හෙඩ් පාවිච්චි කරලා ජනතාව නොමග යන ආකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න ඉඩකඩක් තියෙනවා. එය ඉතාම බරපතල විකෘති කිරීමක්. ඒ පිළිබඳව පරීක්ෂා කරලා වහාම එම தত্ত্বය නිවැරදි කරන්න, පියවර ගන්න කියන ඉල්ලීම කරන්න තමයි ඒ ලිඛිතව අපි බාර දුන්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ පිළිබඳව කටයුතු කරන්න ඉල්ලා සිටින තමයි අද අපි පැමිණියේ. ඒ කියන්නේ මොනවද සමාජ මාධ්‍ය කියන්නේ? සමාජ මාධ්‍ය පිටුවල විශේෂයෙන්ම Facebook පිටු ගණනාවක එම ප්‍රවෘත්තිය පළවෙලයි කියලා ගිහිලා තියෙනවා. එය නමුත් මොනම ආකාරයෙන්වත් ප්‍රසිද්ධ මාධ්‍යවල පළවෙලා නැහැ. මේක සඳහන් වෙන ආකාරයට අනුරගෙන් මාධ්‍ය ප්‍රධානීන්ට පුවත්පත් කතුවරුන්ට ලිපියක් යවුවා කියලා තමයි තියෙන්නේ. නමුත් එහෙම ලිපියක් කොහෙත්ම ප්‍රධාන මාධ්‍ය කිසිවක පළවෙලත් නැහැ. අපි විමසලා බැලුවම කිසිම ප්‍රධාන ජාතික මාධ්‍යවලට ඒ මාධ්‍යවල කතුවරුන්ට ලැබිලත් නැහැ. එම ලැබිච්ච නැති ප්‍රවෘත්තියක් මාධ්‍ය පළවුණයි කියලා සමාජ මාධ්‍යවල Facebook පිටු ගණනාවක වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක අපිටම දැනුවත්ද දන්නේ මේ දවස්වල අපි අද පැමිණිලි කරා වගේ ඒගොල්ලෝ කර පැමිණිලි පිළිබඳව පරීක්ෂණයක් පවත්වන වෙලාවක අපිට ඒ පරීක්ෂණයට කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ කිසිම දෙයක් හංගන්නේ නැතුව වත්කම් දරගම් ප්‍රකාශ වල අපි ඉදිරිපත් කළා තියෙනවා. අද නෙමෙයි මන්ත්‍රීවරු හැටියට අනුර ඉසානායක සහෝදරයා කඩවතු කර මුළු කාලයේම අපි වත්කම් දරගම් ප්‍රකාශ වේලාවට ඉදිරිපත් කළා තියෙනවා. ඒකට බුදුමාල විශ්වාසයක් තියෙනවා. බුදුමාලගේ පැහැදිලි හොඳම විශ්වාසයක් තියෙනවා. කියන්නේ ඉදිරියේදී නඩුකඩුවක් තිබුණත් කවුරැයි අනිවාර්යෙන් ඉදිරියේදී මම දන්නේ අනුර ඉසානායක සහෝදරයාට ඔහු ජනාධිපති හැටියටම ඒ නඩුකඩුවත වලට ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ ජනාධිපති වෙලා හුඟක් අය නඩු වලින් පැනලා ගිහිල්ලා තියෙනවා. ඒක ඉදිරියේදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ නඩුකඩුව තුන් යනවා කියන්නේ එතුමා අවස්ථා වෙනස් කරනවද? මොකද? නඩුකඩුව ජනාධිපතිට නඩු දාන්න බෑ නේ. ඔව් බලමු ඉතින් අපි බලනවා ජනාධිපතිවරයාත් වගකීම් පුජ්‍යලයේ බවට ජනතාවට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනන් වෙනස් වෙනවා. මොකද මේ විධායක ජනාධිපති ධූරය තමයි මේ විනාශය රටට ගෙනලා තියෙන්නේ. මේ විධායක ජනාධිපති බලතල තියාගෙන යන්න නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ විධායක ජනාධිපති බලතල හිමි කරලා අහෝසි කරලා බල රහිත කරපු ජනාධිපතිවරයෙක් තමයි රටට ඕන කරන්නේ. දැන් ඔබතුමාල විශ්වාසය තියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. ඔව්. ඒ වගේම අල්ලස්වා දූෂණ දෙපාර්තමේන්තුව මේකට යනවා. ඔව්. මේක තාමත් තත්ත්වයක තියෙනවද? වෙනේව නැහනේ. වෙන එකක් මීට වඩා හොඳ එකක් තිබුණා එතනට යනවා. ඒ කියන්නේ එතකොට ඉදිරියේදී ඔබතුමාල මේවට විධිමත් ක්‍රියාමාර්ග. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඒකත් අපි අපේ වාර්තාවල කියලා තියෙනවා. අල්ලස්වා දූෂණ කොමිසමට ඉදිරිපත් කරන පරීක්ෂණයක් මාස 6ක් ඇතුළත විමර්ශනය කරන්න මේ ආයතන මේ ඇති වෙලා තියෙන අකාර්යක්ෂම තත්ත්වය වෙනස් කරන්න ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික සහයෝගයන් ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරනවා. නැත්නම් ජනතාව ඇවිල්ලා මේවයි රස්තියාදු වෙනවා මාස ගණන් අවුරුදු ගණන්. ඉතින් අපිට මේ වෙලා තියෙනවා. අපි ඉදිරිපත් කරපු පැමිණිලිම ගණනාවක්ම විභාග නොවි තියෙනවා. ඒකේ හොඳම අත්දැකීම තියෙන්නේ අපිට තමයි. දැන් ඔබතුමා ඒ ගැන කතා කරා. මොකද කල්යනා වගේ සමහර නඩුවල. ඒතර ඔබතුමා මොනවද කියන්නේ නීති ප්‍රතිපාදනයේන්තුවයි. ඒ වගේම රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔය දෙක ගැන ඔබතුමා හිතන්නේ නැද්ද? අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඒ ගැන කරුණු අදාල් කළ තියෙනවා. ඒ දෙක වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.